එකක් රට ඇතුලේ ගොඩ නැගිලා තියෙන්නේ. ඒකෙන් එළියට යන්න අවශ්‍යයි. ඒකෙන් එළියට යන්න අවශ්‍ය ක්‍රියාමාර්ගය ඇතුලේ මම බොහොම පැහැදිලිව කියන්නේ මට විශාල සැකයක් තියෙනවා. ඒක ඇතුලේ බරපතල දූෂණයක් සිදු වුණයි කියලා. දැන් මේක පුද්ගලෙක් එල්ල කරලා කියන එකක් නෙමෙයි. එක ඇමතිවරයෙක්, එක ආණ්ඩුවක්, එක සභාපතිවරයෙක්, එක කමිටුවක් ගැන නෙමෙයි. නමුත් මේ දත්ත දේශ බලද්දී අපිට පේනවා එහෙම එකක්. ඒ නිසා මේක සම්බන්ධව පෞද්ගලික ප්‍රශ්න කායකවත් නැහැ. මං කායකවත් පෞද්ගලික ප්‍රශ්න තියෙන පුද්ගලෙක් නෙමෙයි. මේ අපි ඊටාම පැහැදිලිව කියන්නේ මේ රටේ ඊටාම අමාරු කාලයක අමාරුවෙන් හොයාගත්ත ඩොලර් ටිකක් පාවිච්චි කරලා අපි කරන මිලදී ගැනීමකදී ඒකේ යම්කිසි ආකාරයක විනිවිද භාවයක් අවශ්‍යයි. ඒ නිසා මේ සිදුවීම් දෙකේම ස්පොට් ටෙන්ඩර් එකේ ටර්ම් ටෙන්ඩර් එකේ දෙකේම මෙන්න මේ ක්‍රියාවලිය සිදුවෙච්ච ආකාරය සම්බන්ධව යම්කිසි සැකයක් විශේෂයෙන්ම අපිට පාර්ලිමේන්තුවේ කමිටුවක් විදිහට අපිටත් ආවා. ඒ කමිටුවේ අනිත් සමාජිකයොත් මේක ගැන වග කියයි. ඒ අයත් මේක දන්නවා. හැබැයි ඒක අපි බාර දීලා තියෙනවා විගණකාධිපති දෙපාර්තමේන්තුවට වහාම පරීක්ෂණයක් පවත්වලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒ වාර්තාව ඉදිරිපත් කරන්න සූදානම් කියලා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමකුත් කරලා තියෙනවා. එහෙම තියෙනකොට අර මගෙන් මේක ගැන අහපු ප්‍රශ්නයකට පිළිතුරක් විදියට මම කිව්වේ මගේ ඊටාම පැහැදිලි අදහස තමයි මේ ස්පොට් ටෙන්ඩර් එක සම්බන්ධ ක්‍රියාදාමයේ ඇතුලේ ඊටාමත්ම අපහැදිලිතා ගණනාවක් තියෙනවා. කියන්නේ ටර්ම් ටෙන්ඩර් එකේ අඩුලංසු ආපු ඒ කියන කම්පැනියට මේක දැනුම් දෙන්නේ මැයි මාසේ 27 වෙනිදා. හැබැයි ඒකේ වැඩියෙන් ඉදිරිපත් කරපු B කියන කම්පැනියට මේ ස්පොට් ටෙන්ඩර් එක දැනුම් දෙනවා මැයි මාසේ 19 වෙනිදා. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්න පදනම මොකක්ද? දැන් මේ වගේ ප්‍රශ්න ගණනාවක් මේක ඇතුලේ මතුවෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලට හැබැයි මම බොහොම වැදගත් රෙෆරන්ස් වල විතරයි යන්නේ. අවශ්‍ය කඩදාසි මත විතරයි සාකච්ඡා කරන්නේ, කතා කරන්නේ. ඒ නිසා මගේ හිතේ තියෙන දේවල් මම කියන්නේ. නමුත් මගේ හිතේ තියෙන එක අදහසක් තමයි මේ සිදුවීම ඇතුලේ විශාල ප්‍රශ්නාර්ථයක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නාර්ථය අපි විසඳනවා වගේම මේ රටේ ජනතාවට ගෑස් අවශ්‍යයි. ඒ නිසා රටේ ජනතාවට ගෑස් ලබා දීමේ ක්‍රියාවලිය එකක්. හැබැයි ඒක පසුපස්සේ යම්කිසි ආකාරයකට රටේ අමාරුම අවස්ථාවේ ලබාගත් ඩොලර් ටික නිසි ආකාරයට අරපිරිමැස්මෙන් ඉකොනොමිකලි පාවිච්චි වුණාද නැද්ද කියන එක සම්බන්ධව හොයන්න මේ රටේ ජනතාවට, ජනතාවගේ නියෝජිතයන්ට විශාල වගකීමක් තියෙනවා. ඒ නිසා මේක එක පුද්ගලයෙක්ගේ, එක ආණ්ඩුවක, එක ඇමතිවරයෙක්ගේ, එක සභාපතිවරයෙක්ගේ නෙමෙයි. දැන් මේ වෙනකොට ආණ්ඩු හතරක් මාරු වෙලා තියෙනවා. අගමැතිවරු 3 දෙනෙක් මාරු වෙලා තියෙනවා. මේකට සම්බන්ධ ඇමතිවරු 3 දෙනෙක් විතර මාරු වෙලා තියෙනවා. මේ ආයතන සභාපතිවරු 4 දෙනෙක් මාරු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ එක පුද්ගලයෙක් ගැන හෝ එක තත්වයක් ගැන නෙමෙයි, නමුත් මේ රටක් විදිහට තමයි අපි මේක දැස බලන්න ඕන. ඒ නිසා මම කල්පනා කරනවා මෙන්න මේ ප්‍රශ්නේ, මේක ගැන අපි විගණකාධිපති වාර්තාව ලැබුණු විගසම පාර්ලිමේන්තුව මේක විශේෂ විමර්ශනයකට ලක් කරලා කෝප් කමිටුවේ මම හිටියත් වෙන කෙනෙක් හිටියත් මේක වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ විවාදයක් ආරම්භ කරලා මේ සිදුවීම් දෙක විශේෂයෙන්ම 2022 පෙබරවාරි මාසේ ඉඳලා මේ දක්වා ටර්ම් ටෙන්ඩර් එකේ ක්‍රියාවලියේ තත්ත්වයක් පෙබරවාරි 2022 ජූනි මාසේ ඉඳලා මේ දක්වා ස්පොට් ටෙන්ඩර් එකේ තත්ත්වයක් දෙකම බරපතල විමර්ශනයකට ලක් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේක සඳහා ලිට්‍රෝ සමාගමේ පාලන අධිකාරියේ සහයත් අවශ්‍යයි. ඒ වගේම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සහයත් අවශ්‍යයි. ඒ වගේම මේක මේ රටේ ජනතාව ඉදිරියේ ඉතාම පැහැදිලිව අපි සාකච්ඡා කරලා විසඳන්න ඕන එකක් මිසක මේ එක පුද්ගලයෙකුට විරුද්ධව පුද්ගලකයන් කීප දෙනෙකුට විරුද්ධව හෝ පක්ෂව ඒ අයට එක්ක රණ්ඩු වෙන්න, ඒ අයත් එක්ක ගහ ගැනීමක් නෙමෙයි. නමුත් මේක ඉතාම පැහැදිලිව මේ රටේ මේ සිද්ධිය, මේ වගේ සිද්ධි ගණනාවක් තියෙනවා. නමුත් මගෙන් එදා ප්‍රශ්නේ ඇහුවේ මේ සිද්ධිය ගැන පමණයි. ඒ නිසා මම මේ සිද්ධිය ගැන පිළිතුරක් දුන්නා. ඒ පිළිතුර හා සම්බන්ධව විවිධ සාකච්ඡා සහ විවිධ පිළිතුරු ලැබෙන නිසා මම හිතුවා මේ දත්තමය ඉදිරිපත් කිරීම ඉදිරියට ගේන්න. මීට එහා ගිය ඉදිරිපත් කිරීමක් අර විගණකාධිපති වාර්තාව ලැබුණු විගස